අරුණ පුවත්පතේ සිරස්තලය ෆේස්බුක්කින් කුඩු ජාවාරමක් හෙළි කළ අයකු මරාදාලා. ඊට පෙර පැමිණිල්ලක් කර එද්දී පාරේ දන ගස්සලා. මේ අද දවසේ අරුණ පුවත්පත වාර්තාව ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තිබෙනවා. මද්රව්‍ය ජාවාරම්කරුවෙකු ගමට හිසරදයක් යයි මුහුණු පුතේ දැන්වීමක් දාපු එක්දරු පියෙකු තියුණු ආයුධ වලින් පහර දීලා ඝාතනය කළ තිබෙන්නේ දොඩංගොඩ කියලා වාර්තා වෙනවා. මේ පහර කෑමට ලක් වෙලා තියෙන පුද්ගලයා සාදයකට සම්බන්ධ වෙලා අලුයම දෙකට විතර තමයි ගෙදරට ඇවිල්ලා තිබෙන්නේ. මේ අවස්ථාවේ දොර කඩාගෙන ගෙදර ඇතුළට ආපු පිරිසක් ආයුධ වලින් පහර දීලා තියෙනවලු. බරපතල කැපුම් තුවාල බාසිටි මේ තැනත්තා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුල් කරන විටත් මිය ගිහින් හිටියා කියලා සඳහන් කරනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මතුගම ශාන් නැමැත්තගේ ගෝලියෙකු කියලා තමයි අදාළ පුද්ගලයාට චෝදනාව තියෙන්නේ. කෙසේ නමුත් කලක් සමීපතෙමෙකු ලෙස මේ අදාළ පුද්ගලයාගේ කටයුතු කරා කියලා කියනවා. නමුත් අද පුද්ගලයා සමග විරසකයක් ඇති වුණාන් පස්සේ මේ මද්දව ජාවාරම්කරු සහ මිය ගිය තැනත්තා අතරද කිහිප අවස්ථාවක ආරවුල් ඇති වෙලාලු. මේ ඝාතනයේ ලක් වෙච්ච දිමුත් චාමික නැමැති අය පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරලා තිබෙනවා. මද්දව ජාවාරම්කරු ඇතුළු පිරිසක් ඔහුට පහර දීලා දන ගස්සලා තියෙනවා කියලා කියන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ආපහු ගිහිල්ලා පැමිණිල්ල දාලා එනකොට ඝාතනයේ ලක් වෙච්ච අය මද්දව ජාවාරම්කරු ගමට හිසරදයක් කියලා මුහුණු පොතට එක්කල දැන්වීම ගැන උරණ වෙලා හිටියා. ඒකත් එක්ක මේ ඝාතනය සිද්ධ වුණා කියලා වාර්තා කරලා තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් මේවා මේ අල්ලපු රටේ වෙන දේවල් විදිහට චිත්‍රපටිවල එහෙම පෙන්නන්නේ එහෙම දේවල් පොලිසියට කියලා පැමිණිලි දාලා ඉන්න බෑ. එනකොට දන ගස්සනවා, ගහනවා, පහර දෙනවා. ඉතින් මේ ඔක්කොම ඊට පස්සේ පොලිසිය ඇතුළෙම කෝල් කරලා කියනවා අන්න ආවා ඇවිල්ලා දැම්මා කියලා. ඉතින් ඒවා ඒ සිද්ධි එහෙම ලංකාවේ එහෙම වෙයි කියලා හිතෙන්නේ නෑ ඇති වුණාට ඔන්න ලංකාවේ වෙන විදිහ අද දවසේ පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා. ඉතින් කොහොම හරි මේ කුඩු මද්‍රව්‍ය මේවත් එක්ක රටේ සාමාන්‍ය මෙතන නම් අදාළ නැහැ අදාළ පුද්ගල විරසකයක් කියනවනේ. නමුත් රටේ සාමාන්‍ය පුරවැසියෙකුටවත් ගමක ඉන්න පුරවැසියෙකුටවත් විරුද්ධ වෙන්න විදිහක් නැති වෙනවා. විරුද්ධ වුණාම තමන්ගේ ගෙදරට මොනෝ වෙයිද, පවුල උදවියට මොනෝ වෙයිද කියන බයක් ඇති වෙලා තිබෙනවා. නමුත් පහුගිය කාලවකවානුව ගත්තම එක්කෙනා දෙන්න හරි මේවට විරුද්ධව කතා කළා පෙනී හිටියා. නමුත් දැන් එවැනි අයත් අඩුවේගෙන යනවා. මොකද එතරම්ම මැරයෝ ශක්තිමත් වෙලා හින්දා.